මේ හයිට් පිටියට තේයෝ සේසේ ඒකාබද්ධ ජනතා ව්‍යාපාරෙත් එක්ක ගෝල්බෙස් අරගලේ හිටපු අරගල කරුවන් වගේම මෙරටේ ශිෂ්‍ය ව්‍යාපාරය එවගේම මේ රටට ආදරය කරන බහු ජනය එකතු වෙලා මේ රටේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවට රතු එළියක් දල්වන්න ඇවිල්ලා තියෙනවා. පහුගිය කාලේ පාරට බහින හැම උද්ඝෝෂණයකටම මේ රනිල් රාජපක්ෂලා පහර දුන්නා. ඒ පහර දීම සිද්ධ කළේ සොත්ත මේ රට යටත් කරගෙන ඉද්දෙද්දී ඒ සුද්ධ පාවිච්චි කරපු නීති අරගෙන ඇවිල්ලා මේ රටේ සංස්කෘතිය නැති කරන්න ඒ සුද්ධ පාවිච්චි කරපු නීති වලින් මේ රටේ අරගල කරුවන්ව නවත්තන්න තමා ඕන්නේ නීති පාවිච්චි කරේ. මේ රටේ ජනතාව මහමගට බැස්සේ හැමදාම පාලකයෝ මේ රටේ ජනතාව පීඩාවට පත් කරද්දී මේ රටේ ජනතාවට ඒ පීඩාව දරාගෙන ඉන්න බැරි දැන තමා හැමදාම පාරට බැස්සේ. එහෙම නැතුව මේ රටේ ජනතාව කවදාවත් තමන්ට අවශ්‍යතාවයක් නැතුව තමන්ට කොහෙවත් අමාරුවක් නිසා පාරට බැස්සේ නැහැ. ශිෂ්‍ය ව්‍යාපාරයේ පාරට බැස්සේ නැහැ. අද මේ රටේ ජනතාව එක වේලක් කාලා දෙවනි වේල කන්නේ කොහොමද කියලා කල්පනා කරන්නේ. එවැගේම තමයි ඉස්පිරිතාලේ ගියපුවම බෙහෙත් තුන්දෝ දීපුවම කොහොමද බෙහෙත් ටික ගන්නෙ කියලා කල්පනා කරන්නේ. අපි ඒ නිසා කියනවා මේ වටේ ඉන්න ආරක්ෂාවට ඉන්න පොලිස් නිලධාරී මහත්වරුන්ට ඔයාගේ අම්මා තාත්තාද බෙහෙත් පොලිමේ බලාගෙන ඉන්නවා, ඔයාගේ දරුවාද බෙහෙත් පොලිමේ බලාගෙන ඉන්නවා. බෙහෙත් තුන්දෝ දුන්නත් පාමසියෙන් බෙහෙත් ටික ගන්නද විදියක් නැහැ. ඔයාලට ඔය උටින් එන ඕඩර් වලට ක්‍රියාත්මක වුණාට ඒ තරු සිහින යටතේ වැඩ කරන ඒ නිලධාරීන්ට තරු සිහින හම්බ වෙයි. ඔයාලට ජීවත් වෙන්න විදියක් නැහැ. ඔයාලට තෝරගන්න තියෙන්නේ කමාවතයි. මේ අරගලය විතරයි තෝරගන්න තියෙන්නේ. මේ අරගලය ගොඩනගලා තියෙන්නේ රටේ ජනතාවගේ අරගලයක්. ඒ අරගලය නිර්මාණය වුණේ නිසි අතට රටගන්න. ඒ වෙනුවෙන් මෙරටේ වැඩ කරන පන්තිය නායකත්වය අරගෙන තියෙනවා. ඒ වෙනුවෙන් මෙරටේ වැඩ කරන පන්තියට නායකත්වය දෙන්න පුළුවන්කම තියෙනවා. අපි දැක්ක පහුගිය අරගලයේදී මේ රට එකතන නතර කළා. එකතන නතර කරලා හර්තාලයක් කරලා එකතන නතර කරන්න පුළුවන් බලවේගයක් තියෙනවා නම් ඒ තමයි මෙරටේ වැඩ කරන පන්තිය. ඒ වැඩ කරන පන්තියත් එක්ක එකතු වෙලා පහුගිය කාලේ අරගලය නිර්මාණය වෙලා අපිට පුළුවන්කම තිබුණා මෙරටේ විවස්ථාවෙන් විධායක ජනාධිපතිවරයෙකුට කරන්න බැරි දෙයක් නැහැ කියලා කියපු ජනාධිපතිවරයෙක්ව පන්නලා දාන්න. එහෙම පන්නලා දාලා ජනතාවගේ බලය නැති ජනාධිපති කෙනෙක් දැන් පත්තලා ඉන්නවා. ඔහුවත් පළවා හරලා වහාම මැතිවරණයක් ඇදවලා මේ රට ජනතාවාදී පාලනයක් හරහා ජනතාවට ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කරනවා. ඒ සඳහා මේ රටේ ප්‍රගතිශීලී ජනතාවට අපි ආරාධනා කරනවා. එවැගේම මේ රට ආදරය කරන භික්ෂුන් වහන්සේලාට පෝෂකවරුන්ට සුවහසක් ජනතාවට මේ අරගලයත් එක්ක ඒකාබද්ධ වෙන්න හිටගන්න කියන ආරාධනය කරමින් මෙරටේ ජනතාවට ඒ වෙනුවෙන් ශක්තිය ලැබේවා, ධෛර්යය ලැබේවා, යෝධ බල යෝධ වීරිය ලැබේවා කියන ප්‍රාර්ථනය කරමින් ඉහළනවා.